Initially, they've discussed. No, but you shouldn't do that. I'm a old member, and I don't speak every time. So you must give my 16 minutes to me. Karu Sabhapathumani, Mama Atharam Santose Namada, ජනාධිපතිතුමා මේ ස්ථානයට පැමිණීම ගැන. මොකද එතුමා මේ ස්ථානයට පැමිණිලා මම හිතන්නේ හොඳ ප්‍රශ්න ටිකක් විසඳුවා. ඒක මම හිතන්නේ ඔබතුමාටත් ඒක බලපානවා. ඉතින් ඒකදී සියලු දෙනාගේම කැමැත්ත දුන්නා මේ බලයේ බෙදා හැරීම පිණිස සාකච්ඡාවක් ආරම්භ කරන්න. ඒ වගේම මම කියන්න ඕනේ මේ මම ටිකක් අයවැය ගැන කතා කරන්නේ. අපේ ජනාධිපතිතුමා කිව්වා 1948 දී ආසියාවේ සංවර්ධිත රටවල් අතුරෙන් ජපානය පළවෙනි තැනයි දෙවෙනි තැන ලංකාවයි කියලා. 1948 සෞභාග්‍යමත් ආසියාවක් යනු තිබ්බයි කියලා තමයි කියන්නේ. ඒ කාලේ තිබුණේ වතු ආර්ථිකයක්. වතු හිමිකරුවන් හා ඊට උපකාර සේවා සැපවූ අය තමයි ධනවත් පන්ති හිටියේ. එදා පවුල් රටේ හිටපු පවුල් ගාන 108යි. ඒ 108න් පවුල් 100යි මිඩල් ක්ලාස් එකේ හිටියේ. 108න් පවුල් 100යි. පවුල් 103ක්ම ගරු ඇගමතුමා ඉතාම දිලිඳු තත්ත්වයේ හිටියේ. මේ 1948 පවුල් 103ක්. 8න් 103ක්ම ඉතාම දිලිඳු තැනක හිටියා. අනිත් එක තමයි අපේ තියෙන පවටි ලයින් එක. දැන් පවටි ලයින් එක ගත්තොත් 2019 මාසික ආදායම රුපියල් 6956ට අඩු 6956ට අඩු අය ඒ දුප්පත් දිලිඳු ජනතාව හැටියට තමයි ගණන් ගත්තේ. අනිත් අය 6956ට වැඩි අය ඒ අය දුප්පත් අය හැටියට ගණන් අරගන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ මේකේ මේ හදන පර් කැපිටා ඉන්කම් එක මනින විදිහේ වැරැද්දක් තියෙනවා. මොකද 6956ක් තමයි මාසික ආදායම එයින් පල්ලෙහා තමයි දිලිඳු. එතනින් උඩ සීලු දෙනාම දුප්පත් නොවේ. ඉතින් ඒකේ යම්කිසි වැරැද්දක් තියෙනවා කියන එක මම කියන්න ඕනේ. අනිත් එක රජයේ ආයතන ගත්තොත්. දැන් රජයේ ආයතන ගැන අද කතා කරා. රජයේ ආයතනවල හුඟක් ආයතනවල වැඩි සේවක සංඛ්‍යාවක් ඉන්නවා. මේක පාඩු ලබන සහ ලාභ ලබන සියලුම. සියලුම ආයතනවල විශාල සංඛ්‍යාවක් ඉන්නවා. අපි මන්ත්‍රීවරු හැටියට ඇමතිවරු හැටියට අපිත් ඒකට බග කියන්න ඕන. ඒකට අපිත් බග කියන්න ඕනේ. අපිත් දැම්මනේ අපේ පළාත්වල අයව දාලා තියෙනවා කරු රාජ්‍ය ඇමතිතුමනි. ඉතින් ඒක නිසා ඒක එතකොට දැන් මේවා ආපහු දෙනකොට මේවා දෙනවා නම් අපි කියන්නේ පුද්ගලික අංශයට දෙනවා නම් මොකද්ද අපි කරන්නේ? අපි කරන්නේ සේවක සංඛ්‍යාව අඩු කරලා තමයි අපි බාර දෙන්නේ. නැත්තම් පුද්ගලික අංශය ගන්න නැහනේ. ඒ සේවක සංඛ්‍යාවත් එක ගන්න නැහැ. ඒකෙන් වෙන්නේ අපි මොකක් හරි ස්කීම් එකක් ගෙනල්ලා ඔවුන්ට විශ්‍රාම මොකක් හරි යම් කිසි ක්‍රමයක් හදලා ඒගොල්ලන්ගෙන් ඒ පුළුවන් තරම් අඩු කරලා තමයි අපි ඒ පුද්ගලික අංශයට ඒ ආයතනය බාර දෙන්නේ. ඒ කියන්නේ අපි ආයතනය බාර දෙන්නේ ක්ලීන් බැලන්ස් ෂීට් එකක් එක්ක. ක්ලීන් බැලන්ස් ෂීට් එකක් එක්ක තමයි රාජ්‍ය ඇමතිතුමා අපි බාර දෙන්නේ ඒ කම්පැනි. ඉතින් ඒක නිසා මේ ඒ අයට කරගෙන යන ලේසි එතකොට. ඒ අයට ඕන ආයතනයක් ගෙනියන්න ලේසි. අපි හුඟක් බර අඩු කරලා තමයි ඒ අයට දෙන්නේ. මම මේ කියන්නේ පුද්ගලික කාරණේට විරුද්ධ නෙවෙයි. මම කියන්නේ එහෙමනම් ආණ්ඩුවට කරත හැකි. මම ඒකයි මේකෙන් පොඩ්ඩක් පෙන්නලා දෙන්නේ. ආණ්ඩුවට කරත හැකි. එතකොට මම කියන්නේ හැමතැනම පුද්ගලික අංශයත් හොඳයි කියලා. පුද්ගලික අංශය හොඳ නම් ලලිත් කොතලාවල මහත්තයාගේ ගෝල්ඩන් කී එක කොහොමද කඩාගෙන වැටුනේ? පුද්ගලික අංශය හොඳ නම්. ඒ නිසා 20ක් මැරුණා. 20 දෙනෙක්. මේ ගෝල්ඩන් කී එක කඩාගෙන වැටිච්ච නිසා 20 දෙනෙක් මැරුණා. ඒගොල්ලන්ගේ දුක බාව ගන්න බැරුව. ඉතින් ඒ නිසා පුද්ගලිකාංශ හැම එකක්ම හොඳ නෑ. ඒකත් හරියට මේ මම ඒක ගැන කියන්නේ ඒක මං
නවත් ගන්නම් කියන එක. ඒ වගේම රජයේ සතු ආයතන 52ක් තියෙනවා. පාඩුව බිලියන් 86ක් කියලා අපේ ජනාධිපතිතුමා කිව්වා. එදා මේ අයවැය විවාදෙදි. ඒක ඒ බිලියන 86 දින දෙක තුනකින් ලයිව් සුවත් ගත කරන බවත් කිව්වා. එතකොට අපේ මගේ හිත මිත්‍ර මෙතුමාගේ සීය සමග මම ඉඳලා තිනවා කේවි රත්නායක මහත්තයා මෙතුමාගේ පියත් එක මම ඉඳලා තිනවා අපේ සේමසිංහ මහත්තයා ටූරිසම් මිනිස්ටර් එතකොට මේ පත්තරේ වැරදිද මන් දන්නේ මේක පත්තරේ වැරද්ද මන් දන්නේ නොවැම්බර් මාසේ 14 වෙනිදායි සඳුදා අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා කියනවා 52 state enterprises records rupees 966 billion loss in the first 6 months of this year. එතකොට එහෙමනම් මේ මේ ඒක හරි. ඔව් මේක හරිනම් මම හිතන්නේ අයවැය කතාවේදී මේක වැරදිලා කියෙවෙන්නේ නැති. ඒක පොඩ්ඩක් ඔබතුමා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. නැත්නම් වැරදි තොරතුරු නෑනේ. දැන් මටත් ආවේ වැරදි තොරතුරුක් නේ. ඒ වගේ රබල් ශ්‍රීන් සේමසිංහ අපේ රටේ මේ ස්ට්‍රැටජිකලි ඉම්පෝටන්ට් ආයතන 52ක් නම් කරලා තියෙනවා. ඒ නම් ඒ 52 බැලන්ස් ෂීට් එකේ තියෙන තත්ත්වය තමයි මම කිව්වේ ඔබතුමාට. මේ පළවෙනි ෆස්ට් ක්වාටර් එකටයි සෙකන්ඩ් ක්වාටර් එකටයි. මම ඒක පිළිගන්නවා. ඒ වගේම දැන් අපේ අපේ රටේ වැඩ කරනවා නොන් රෙසිඩන්ට්ස්ලා. ඒ කියන්නේ මේ මේ රටේ ජීවත් අය නෙවෙයි පිට රටෙන් ඇවිල්ලා අපේ රටේ ආයතන වල වැඩ කරනවා. ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරනවා. දැන් මේගොල්ලන්ට ටැක්ස් ෆ්‍රී වරප්‍රසාද දෙන්නේ. ඉතින් ඒගොල්ලෝ විශාල වැටුපක් ගන්නවා. ඉතින් රට බංකොලොත් ගහලා තියෙන අවස්ථාවේදී මම ඉල්ලා සිටිනවා මේක අවධානයට ගන්න කියලා. ඔවුන්ටත් අර ටැක්ස් එකේ 36% බද්ද ගන්න. ඒගොල්ලන්ගේ 36% බද්ද ගන්න. දැන් අපේ අයගේ 36% ගන්නවා නම් බද්ද. අර වගේ ඊට වැඩිය 10 ගුණයක් 15 ගුණයක් විතර වැඩි වැටුපක් ගන්න පිටරටින් එන සේවකයින්ගේ ඇයි ටැක්ස් කරන්නේ නැත්තේ? ඉතින් ඒකත් ගන්න කියලා මම තමුන්නාන්සෙන් ඉල්ලා සිටිනවා. එතකොට දැන් මේකේ මෙන්න මේක ඉතාලම බලන්න 136ක් ගන්න නිසා අපේ විශාල ප්‍රමාණයක් රට අතහැරලා යනවා. ඒක ඔබතුමා පිළිගන්න ඕනේ. 118ක් විතර 117ක් සහ පේයි ටැක්ස් එක ගැහුවත් මම හිතන්නේ ඒකේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නැත්තම් විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් තොරතුරු තාක්ෂණය මේක IT මේක ඉන්දියාව බොහොම දියුණු මම හිතන්නේ තැනක් තොරතුරු තාක්ෂණයේ පරිගණක හා software ආදායම අපේ 2012 ඩොලර් මිලියන 564යි 2021 ඩොලර් මිලියන 1168ක් රටේ ඉහළ ගිය තියෙනවා. එතකොට මේක අපේ තේ අපනායනට පහු කරගෙන යනවා. අපි තේ පිටරට යවන මුදල් වලටත් වැඩිය ප්‍රමාණයක් මේ IT සෙක්ෂන් එකෙන් වැඩි කරගෙන යනවා. දැන් ඒකට වෙලා තියෙන්නේ ඒකේ වැඩ කරන ඒ IT සෙක්ෂන් එකේ වැඩ කරන මහත්වරු අද මේ ටැක්ස් එක නිසා මම හිතන්නේ 50ක් විතර රට ගිහිල්ලා. ඒගොල්ලෝ රට ගිහිල්ලා. මොකද අපිට මේ ෆොරින් එක්ස්චේන්ජ් අපිට ලබා ගන්න පුළුවන් හොඳම තැනක් තමයි IT සෙක්ෂන් එක. ඉන්දියාව මම හිතන්නේ මේකෙන් ඉතාම දියුණුයි. ඉතින් මේක අපිට අපි දියුණු කරන්න ඕනේ මේ අයට අපි රට යන නොදී ඔවුන්ට ගහන 136 මම හිතන්නේ ඊට වැඩිය 118ක් වගේ ගෙනාවොත් ඒගොල්ලන් පිටරට යන එක නවත්තන්න පුළුවන්. මේක ඉතාමත්ම වැදගත් අංශයක් මම කියන්නේ. ඒක නිසා මේකට ප්‍රමුඛතාවය දෙන්න. දැන් අපේ දරුවෝ ඔක්කොම අපි වගේ නෙවෙයි. අපි පරණ මොරිස් වයිනර් කාර්යය වගේ. නමුත් අපේ දරුවෝ ඔක්කොම IT සෙක්ෂන්ස් IT වලින් උඟක්ම ඉහළ මට්ටමේ ඉන්නේ. ඉතින් ඒ අය සීළු දිනාම රට ගියොත් අපිට මේක කරගන්න බැරි වෙන කාලයක් උදා වෙයි. ඉතින් ඒ වගේම මං චෝදනාවක් කරනවා. දැන් මේ පිටරට වැඩ කරන අය පිටරට සේවය කරන අපේ ශ්‍රමිකයින් ඉන්නවා, වැඩ කරන මහත්වරු ඉන්නවා, නෝන්ලා ඉන්නවා. මේ අයගෙන්
Mangitane apida puluang, honda kalaman akarane akarud, embassy la haraha, netam mehin honda board dekak dala, ongeng e pitrata wali inna ekin naita salli ganne dollar. Api gattut maasikata ekkin ekin dollar 100ක් gattut, naita, ekata poliya gewala. ඒකට පොලිය ගෙවලා අවුරුදු දෙකකට ගත්තොත් මං හිතන්නේ මිනිසුන් නොදී ඉඳී කියලා. අද මිනිසුන් අද දෙනවා. රට වැටිලා තියෙන තත්ත්වය දන්නවා. අනිත් එක මේවා කරන්නත් අපි ඔක්කොම එකහු වෙන්න ඕනේ. විපක්ෂයයි ආණ්ඩුපක්ෂයයි ඔක්කොම එකහු වුණොත් තමයි ඊළඟට මිනිසුන්ගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒගොල්ලන් ඒ ගැන එකහු කරුවොත් මං හිතන්නේ හොඳ පොලියක් දුන්නොත් ඔවුන්ගේ මුදල් සහ පොලිය ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා. මේකට පාර්ලිමේන්තුවේ ඒකත් ඡන්දයෙන් සම්මත කරගත්තොත් විශ්වාසයක් ගොඩ නැගෙනවා. පාර්ලිමේන්තුවේ ඒකත් ඡන්දයෙන් විශ්වාස කරගත්තොත් සම්මත කරගත්තොත් මේකෙන් මම හිතන්නේ මේ දේ කරන්න පුළුවන්. හැබැයි කිලිටි වෙච්ච නැති කිලි අහු වෙච්ච නැති නිලධාරීන්ව මේකට දාන්න ඕනේ. කිලි අහු වෙච්ච නිලධාරීන්ව දාන්න එපා. අනිත් Honorable member, you have two more minutes. Helicopter ka wagay na. Ani tega, yung apik ato visyabidyal. Pitra ta visyabidyal, mehti na dapat daro gila pitra ni ginan. Eka aurud tega ta, koti eka ready bilang karno. Ay apik ta bari meh meh kaiti karan. Yung balan na mehti na wa, Royal leka tino, St. Thomas leka tino, Anand leka tino, visal tino ame ayatan. මේවා හවස්වරුව මම මේ යෝජනාව පමණයි මේ කරන්න පුළුවන් ද බැරිද මම දන්නේ නැහැ හවස්වරුවේ මේ ශාලාවල් සියල්ලම නිකන් ඒතර අපිට බැරිද පිටරට ශිෂ්‍යෝ ශිෂ්‍යාවන් මෙහෙට ගෙනල්ලා මෙහෙ ඒ හවස්වරුවේ වැඩ කරන්න ඉගෙන ගන්න අලුත් විශ්වවිද්‍යාලය ඇති කරන්න පුළුවන් කියන එකයි මගේ හැඟීම අනිත් එක සංචාරක ව්‍යාපාරය දැන් සංචාරක ව්‍යාපාරය ගත්තොත් මම හිතන්නේ මේකට හැබැයි උද්ඝෝෂණ නවත්තන්න ඕනේ මේ රට ගැන හිතන්න ඕනේ මේ උද්ඝෝෂණ කරලා කවදාකවත් රටක් දිනු කරන්න බෑ ඉතින් මම ඉල්ලා සිටිනවා හැම එක්කෙනාගෙම මේ තියෙන උද්ඝෝෂණ අඩු ගානේ අවුරුද්දකට හරි දෙකකට හරි නවත්තන්න නවත්තලා මේ රට ගැන හිතන්න රට ගැන හිතලා කරුණා කරලා මොකද රටට සංචාරකයෝ ආවොත් තමයි ඩොලර් එන්නේ අපේ මගේ සහෝදරය රෝහිත අබේගුණවද්ද මහත්තයා දන්නවා ඒක ලංකාවට ඩොලර් ගේන්න පුළුවන් ඒක හොඳ තැනක් තමයි සංචාරකයෝ දැන් අනිත් එක මේ සංචාරකයෝ ගේනකොට මං ඉල්ලා මං සභාපතිතුමා කියනවා අඩු ගානේ උන්ට මේ පැකේජ් එකට 115ක් අඩු කරන්න. ඒ දෙන පැකේජ් එක තියෙනවානේ ටුව ගයිස්ලාරා. ඒගොල්ලන්ට 15% රිබේට් එකක් දෙන්න. ඒතකොට ඒක ලංකාවේ මුදල් වලින් දෙන්න පුළුවන්. ඒක ඩොලරින් දෙන්න ඕනේ නැහැ ලංකාවේ මුදල් වලින් 115ක රිබේට් එකක් දුන්නොත් ඊට වැඩිය මං හිතන්නේ ඔවුන්ව ඇඳ ගැනීමට මම හිතන්නේ පුළුවන්කම ලැබේ. අනිත් එක දැන් බලන්න වර්කර්ස් රිමිටන්ස් ගත්තොත් අපි ගත්තොත් පිටරටේ ශ්‍රමිකයන්ගේ මුදල් ගත්තොත් සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 7ක් විතර ලැබෙන්න ඕනේනේ මම හිතන්නේ ඒ ගන්න හරිද වැරදිද මම දන්නේ නැහැ ඩොලර් මිලියන 7ක් විතර ලැබෙන්න ඕනේ මෙම්බර් ප්ලීස් වයින් ඩවුන් 2020 ජනවාරි නම් අගෝස්තු වෙනකම් මාස 8යි ඩොලර් මිලියන 4346ක් ලැබිලා තියෙනවා 2021 අගෝස්තු මාසේ වෙනකම් 4224යි 2022 අගෝස්තු මාසේ වෙනකොට 2215යි. එතකොට 150ක් 150ක් අඩු වෙලා තිනවා පිටරට ශ්‍රමිකයන්ගේ සල්ලි. මේකට හේතුව තමයි ඔවුන් එකක් රජය කෙරෙහි විශ්වාසය නැතුව ඇති. ඒක එකක් වෙන්නේ නැති. අනිත් එක තමයි මේ අය හැබැයි සල්ලි එවනවා. එවන්නේ උන්ඩියල් ක්‍රමයට. හවල් උන්ඩියල් ක්‍රමයට තමයි හවලා උන්ඩියල් ක්‍රමයට තමයි මේගොල්ලන් වැඩිපුර සල්ලි එවන්නේ. එතකොට බැංකුව නැත්නම් රජය මේකට ඔවුන්ට ටිකක් ඊට වැඩි මුදලක් දෙන්න මට මතකයි එක සැරයක් මුදල් දැමතිනේ රුපියල් 10ක් වැඩි කරා නමුත් මම හිතන්නේ හිටපු ගවනදු කොහෙද ඒ රුපියල් 10ක් මදි ඊට වැඩි ටිකක් ලොකු මුදලක් දුන්නොත් ඒ ප්‍රමාණයට වැඩිය දුන්නොත් මම හිතන්නේ ඒගොල්ලන් ඇදලා ගන්න පුළුවන් අනිත් එක මේ උන්ඩියල් ක්‍රමය යටතේ මේ වගේ එක නවත්තන්නේ සිද්ධ වෙනවා. එහෙම නැත්නම් විශාල පාඩුවක් රටට ආණ්ඩුවට රටට
ඇති වෙනවා කියන එක මම කියන්න ඕනේ. ඉතින් මම දැන් මේවයි රෙවෙනියු එකව කරනකොට මම මේක අන්තිම වතාව කියන්න මට පොඩ්ඩක් දෙන්න. මේ එකව කරනකොට අපි දන්නවා අපි පොඩි කාලේ ප්‍රාදේශීය ලේකම්ට කිව්වේ DRO කියලා. Divisional Revenue Collector. ඒගොල්ලන් කරේ රෙවෙනියු කලෙක්ට් කරා. ඊට පස්සේ තමයි AGA උනේ. දැන් ප්‍රාදේශීය ලේකම් වෙලා. නමුත් ඔවුන්ගේ ඇත්ත ජොබ් එක තමයි ඒ ප්‍රදේශයේ සල්ලි එකතු කිරීම. ඉතින් මේ වගේ දැන් ගම් මට්ටමෙනුත් ඔවුන්ට මේක බාර දෙන්න පුළුවන්. හැබැයි මේකට ගමේ මිනිස්සු දාන්න එපා. පිටින් දාලා ප්‍රාදේශීය ලේකම් නැත්තම් DRO කන්තෝරුව හරහා ඕගොල්ලන්ට මේකේ රෙවෙනියු කලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් තියෙනවා. නමුත් සභාපතිතුමා මට කරදර කරනවා මේක නවත්තන්න කියලා. ඒ නිසා එතුමාට ගරු කිරීමක් වශයෙන් නැත්තම් මම ඔබතුමාත් එක්ක නවත්තන්නේ නැහැ. ඔබතුමාට ගරු කිරීමක් වශයෙන් මම නවත්තනවා. බොහොම ස්තුතියි. Thank you. Honorable Nimasri Padasilva, you have 13 minutes.